රත්න කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනවේදී උපාධිධාරිණියක්. නමුත් ඇය සේවය කරන්නේ කොළඹ නාරාහම්පිට කම්කරු කාර්යාලයේ ලිපිකාරිණියක් වශයෙන්. ඇයට ඇයගේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක වූ මහාචාර්යවරියකගේ අවමංගල්‍යයකට සහභාගී වීමට තියෙනවා. ඒ අවමංගල්‍යයේ තියෙන්නේ බොරැල්ල ජයරත්න මල්ශාලාවේ. කෑම පැයේදී කෙටි නිවාඩුවක් ලබාගෙන ඇය අවමංගල්‍යයට සහභාගී වෙනවා. එදින රාත්‍රියේ හැරිසන් නැමැති තමා වැසුරු කරන පුද්ගලයා සමග මරදානේ ලාබ ලොජ් එකක එහෙම නැත්නම් කාමරයක රැය පහන් කිරීමට සැලසුම් කරගෙන ඉන්නවා. ඉන්දියාවෙන් සාරි ගෙනල්ලා වෙළඳාමේ නිරත හැරිසන් කාන්තාවන් කිහිප දෙනෙකුම ඇසුරු කරන්නේ. ලෙනෝරා නැමැති යුවතිය ඔහු ඇසුරු කරන කාන්තාවක්. ඔහු ඇය සමග රැය පහන් කරන්නට බොහෝ විට යන්නේ බම්බල පිටියේ මැරයින් ඩ්‍රයිව් එකේ පිහිටි සුකෝපභෝගී හෝටලයකට. නමුත් රත්නාව එවැනි හෝටලයකට අරගෙන යන්නේ නැහැ. හැරිසන් ඇයව රැගෙන යාමට ත්‍රීවිලර් එක පැමිණෙනවා. එහිදී ඇය කියන්නේ මරදානේ ලොජ් එකට යාමට නොහැකි බවයි. නමුත් හැරිසන්ගේ ස්ථාවරය වෙන්නේ මරදානේ ලොජ් එක තමන්ට හුරු පුරුදු නිසා එහි යමු කියන එකයි. රත්න කියන්නේ ඒක බොහොම අපිරිසුදු තැනක්, එතනට යන්න බෑ කියන ප්‍රකාශයක් කරනවා. කෙසේ හෝ අවසානයේ ත්‍රීවිලරය හැව්ලොක් ටවුමෙන් බම්බල පිටි දෙසට ගිහිල්ලා මැරයින් ඩ්‍රයිව් එකට හරවනවා. ඒ සමගම හරවනවත් සමගම රත්නගේ මුවගට සිනහවක් නැගෙනවා. ඒ එක්කම බිත්තියේ අලවා තියෙන තමාගේ ආචාර්යවරියගේ ඡායාරූප පෙලක් රත්නට දැකගන්න ලැබෙනවා. මම ඔය කිව්වේ එරික් ඉලප්පාරච්චි විසින් රචනා කරලා තියෙන යකඩ ගැහැණිය කියන කෙටි කතාවේ සමරියක නැත්තම් කතා ප්‍රවෘත්ති, අපි ප්ලොට් එක කියන්නේ කතා ප්‍රවෘත්තියයි මම ඔය සඳහන් කළේ. මෙතෙක් කලක් හැරිසන්ගේ ආධිපත්‍යයට නතු වෙලා හිටිය මේ අධ්‍යාපනවේදී උපාධිධාරී ලිපිකාරිණිය, එහෙම නැතිනම් හැරිසන්ගේ බහට අවනත වෙලා හිටිය රත්නට හැරිසන් සමග වාද විවාද කිරීමට තමාටත් ලෙනෝරාමෙන් තැනක් ලබා දිය යුතුය කියන ස්ථාවරය ලැබුණේ කොහොමද? කවුද මේ අදුරුතුමිය? මහාචාර්ය පියසීලි විජේ ගුණසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්යවරියක් වශයෙන් කටයුතු කළ, සාහිත්‍ය විචාරයේ ග්‍රන්ථකරණයේ නියැලුණු, ට්‍රොස්කිවාදය මාක්ස්වාදය පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් තිබුණු, එවගේම ශ්‍රී ලංකා සමාජවාදී සමානාත්මතා පක්ෂයේ ක්‍රියාකාරිණියක් වෙච්ච, ඇකඩමික් සර්කල් එකේ ආස්වාදනීය චරිතයක් වෙච්ච, ගතානුගතිකත්වය දාසභාවය මිනිසුන් තුළින් මුලිනුපුටා දැමීමට කටයුතු කළ, සමාජවාදී සමාජයක් ස්ථාපිත කිරීමට වෙහෙසගත් චරිතයක් තමා මේ පියසීලි විජේගුණසිංහ කියන්නේ. ශාස්ත්‍රීය ජීවිතය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආකර්ෂණයට ලක් කළ, මතවාදී වශයෙන් වගේම ඇඳුම් පැළඳුම් වලින් හා සියලුම කටයුතු වලින් හුඟක් ශිෂ්‍යයන්ට ආස්වාදයක් ගෙන දුන්න සුවිශේෂී චරිතයක් තමා මහාචාර්ය පියසීලි විජේගුණසිංහ කියන්නේ. එතකොට මේ පියසීලි විජේගුණසිංහගේ අවමගුලට තමා රත්නා සහභාගී වෙන්නේ. මේ කෙටි කතාව රචනා කරලා තියෙන්නේ එරික් ඉලප්පාරච්චි, කවියෙක්, කෙටි කතාකරුවෙක්, නවකතාකරුවෙක්, සාහිත්‍ය කලා විචාරකයෙක් වශයෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළු විවිධ සාහිත්‍ය සම්මානවලින් පිදුම් ලද විශිෂ්ට ගණයේ සාහිත්‍ය දරෙක් වශයෙන් එරික් ඉලප්පාරච්චි හඳුන්වන්නට පුළුවන් අපට. ඔහු විසින් රචනා කරන ලද දුලබ ගණයේ
කෙටිකතාවක් වශයෙන් මේ කෙටිකතාව හඳුන්වන්නට පුළුවන් විශ්වවිද්‍යාල ආචාර්යවරියක් මේ කතානායිකාවගේ නැත්තම් චරිතයට බලපාපු ආකාරය ඒ චරිතේ ගොඩනගන්න කොහොමද බලපෑවේ සාම්ප්‍රදායික චරිතයක් වෙලා හිටිය ඒ චරිතය ඉතාම විශිෂ්ට චරිතයක් වශයෙන් විශ්වවිද්‍යාලය තුල ගොඩනගනවා නමුත් විශ්වවිද්‍යාලයෙන් පරිබාහිර වූවහම ඇයගේ අනුප්‍රාණය නොලැබුණහම හැරිසන් වගේ කෙනෙකුට ගොදුරු වෙලා ලෙනෝරට සලකන විදිහටවත් නෙමේ ඇයට සලකන්නේ. ඒ වගේ තත්වයකටපත් වෙනවා. නමුත් අවසානයේ මේ ඇදුරුතුමියගේ මලගමට සහභාගි වෙලා එතුමියගේ නිසල දේහය දැක්කහම නැවත විශ්වවිද්‍යාලයේ හිටිය ඒ චරිතය පියසීලි විජේගුණසිංහ මහාචාර්යතුමිය විසින් ගොඩනගපු චරිතය නැවත ඇති වෙනවා. මේ මොහොතේ මට මතක් වෙනවා ඇත්තටම ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අංශවල මේ වගේ චරිතයක් අද උනත් අපිට හොයාගන්නට බෑ. මේ කෙටි කතාවේ පසුබිම ගැන කතා කළොත් පසුබිම වන්නේ 2010 සැප්තැම්බර් 2 වෙනිදා 2010 සැප්තැම්බර් 2 වෙනිදා තමයි මහාචාර්ය පියසීලි විජේගුණසිංහ අභාවයට පත් වෙන්නේ. එතකොට ඒ කාලේ ඒ කොළඹ විශේෂයෙන්ම බොරැල්ල බම්බලපිටිය හැවුලොක් ටවුම නාරාහේම් පිට කියන ප්‍රදේශය තමයි මේ කෙටි කතාවට පසුබිම් වෙන්නේ. පසුබිම ඉතාම වැදගත් වෙනවා. පසුබිම කියලා කියන්නේ කිසියම් කෙටි කතාවක හෝ නවකතාවක චරිතය ඉන්න කාලය සහ ඉඩ හසර. කාලය සහ ඉඩ හසර. ඒ කියන්නේ කාලය කියලා කියන්නේ ටයිම් ඉඩ හසරට අපි කියනවා ස්පේස් කියලා නැත්තම් ප්ලේස් කියලා. ඒකට පසුබිම සමන්විත වෙනවා ටයිම් ඇන් ස්පේස් කියලා. එහෙම නැත්නම් ටයිම් ඇන් ප්ලේස් කියලා අපි කියනවා. එතකොට මේකේ ටයිම් එක වෙන්නේ මේ කෙටි කතාවේ 2010 සැප්තැම්බර් මාසේ. සැප්තැම්බර් 2 වෙනිදා එතුමිය අභාවයට පත් වෙන්නේ. එතකොට ප්ලේස් එක නැත්තම් අර ස්පේස් එක වෙන්නේ ඔය කියපු මම කොළඹ බොරැල්ල නාරාහේම්පිට බම්බලපිටිය කියන නගර. එතකොට ඕක තමයි මේ කෙටි කතාවේ පසුබිම වෙන්නේ. යකඩ ගැහැණිය කියන්නේ කාටද? එතකොට මේ කෙටි කතාව නම් කරන්නේ යකඩ ගැහැණිය කියලා. ඇත්තටම යකඩ ගැහැණිය වෙන්නේ රත්න තමයි. නමුත් රත්නට යකඩ ගැහැණියක් වීමට අවශ්‍ය අනුප්‍රාණය සැපුවේ මහාචාර්යතුමිය. ඒ මහාචාර්යතුමියගේ තියෙන අයෝමය ශක්තිය තමයි ඇයගේ නිසල දේහය. මහාචාර්යතුමියගේ නිසල දේහය දැක්කත් ඒ අයෝමය ශක්තිය රත්නට ලැබෙනවා. ඒ නිසා යකඩ ගැහැණිය කියලා කියන්නේ ඇත්තටම මෙතන මහාචාර්යතුමියට. ඒ මහාචාර්යතුමිය නිසා මේ දියාරු වෙලා හිටිය චරිතයත් අයෝමය ගැහැණියක් බවට සුළු මොහොතකට හරි පත් වෙනවා. බලන්න කොයිතරම් ආස්වාදනීය චරිතයක් වෙලා තියෙන්නේ ඇද්ද විශ්වවිද්‍යාලයේදී මේ චරිතය ශිෂ්‍යයන්ට. එයාගේ මරණය නිසල දේහය තුලින් පුළුවන්කම ලැබෙනවා නැවත මේ දියාරු විච්ච චරිතයට අයෝමය ශක්තියක් ලබා දෙන්න. ඒතර මේ ආචාර්යතුමිය කොයිතරම් බලපෑමක් මේ ශිෂ්‍යයන්ට කරලා ඇද්ද? ඛේදයට කාරණේ තමයි වර්තමානයේ විශ්වවිද්‍යාල පද්ධතියේ මෙවැනි ස්ත්‍රී චරිත අපට හම්බ වෙන්නේ නැහැ. ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල එකතු කරලා සිංහල අංශ ගත්තත් මේ වගේ චරිතයක් අපට හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම අපිට දැන් මතක් වෙනවා ලංකාවේ බොහොම හිඟයි. අපිට ඇත්තටම මහාචාර්යතුමියගේ දේශනවලට සවන් දීලා තියෙනවා. එතුමිය මගේ ගුරුතුමියක් නොවුනත් මම ගුරුතුමියක් වශයෙන් සලකනවා. මොකද එතුමියගේ දේශන, එතුමියගේ කියුම් කෙරුම් මගේ ජීවිතයටත් බලපාලා තියෙනවා. ඒ නිසා ඇත්තටම බොහොම හැඟීමකින් තමයි මම මෙතුමිය ගැන කතා කළේ. ඒ වගේම මට මතක් වෙනවා ආචාර්ය කුමාර ජයවර්ධන වගේ චරිත, මහාචාර්ය මැණික් ගුණසේකර වැනි චරිත මේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් ගිලිහෙලා යන එක තමයි අද කාලේ ප්‍රවණතාව. ඉතින් ඒ වගේ චරිත නැති වුණාම
वर्तमान शिष्य प्रजावट अनुप्राणयक लबा गणीमट चरित नगे वीर वरियो अभी विश्वविद्यालय पद्धति दाकिन मे केटिकताव दिश बालनकोट केटिकतावश्य अगे करकोट केटिकतावेतम एक हुस्मट कियवला हमार करनट पुलवा एवगेम केटिकतावक्यल कियाटि कालयाकुदि सिधुवन सिधुवीमा केटिकालयाकुदि सिधुवीमाक्तमा केटिकतावकट पादक व्ययुत्ते अतटम मेकट पादक विलादीने बहुम केटिकालयाकुदि अवमगुलट सहभागी वेनवा इंपसे रेकियाव इवरवेला हरिसन एक रात्रिय गत करन्न होटलेकट यानवा ए काल सीमावेदी सिदुनु सिदुवीमा इतकोट चरितत् वैडिय नै चरित देक तुनाई मेके मतु वेन्ने विशेषयेन्म हरिसन गे सह रत्नगे चरित ए देक तमा अवसानेदी अपट हमु वेन्ने इतिन केटि कथावक वशयेन गत्तत् मे केटि कथाव बहुम विशिष्ट गाने केटी कथावा मे केटी कथावे दृष्टिवादे कथा कल युतुई दृष्टिवादे नेता तेमा वसिंगाने इस्रीवादे हुगाक बालपापु केटी कथावा मे केटी कथावट इस्रीवादे बालपाल थियनवा यानी इस्रीयट हिमितन मे केटी कथावे लबला दीला थियनवा पुरुषाधिपत्येट पुरुषयाट अवनत वेला पुरुषयागे क्यूम केरुंगोलट अवनत वेला यट वेला हिटिय काले हमार वेनो हैरिसन अभिभावायामट हैकियावक दें एति वेनवा रत्नट यानी पुरुषाधिपत्येट एरहिव पोडी कैरल्लक दियत किरीव मेतन सीधु वेनवा केला अपट हितेनवा इतकोट दृष्टिवादेदी बलपाल तियेनवा इस्त्रीवादे इस्त्रीवादे संबंधें मम वीडियो का करला तियेनो एक बलन्न एवगेम मिथन केटिकताकार लंकावे वृत्तिकत्ते पिलिबंद किसियां विवेचनया करनो केला मट हितेनो रत्ना अत्तटम उपाधिधारिणियक वेला तियेने अध्यापन वेदी उपाधिधारिणियक एतकोट अध्यापन वेदी उपाधिधारिणियकट लैबिय युत्ते गुरु वृत्तिय एवगेम एहेम नैत्तम विद्वल्पति सेवय हो अध्यापन परिपालन सेवे रेकियावक एवट विभाग तीन वेनम कथावक अयट लभिलतीन वृत्ति बलंड अयविल्ला कमकरु कार्यालय लिपिकारिणी नमुत अय हदार लतीन अध्यापन वेदी थिंग मे केटिकतावगन कियांड तीन उच्चराय मे केटिकतावीं मं कियांड उत्साह कले ताम दुलभ अध्यक्षीमक मूल करगन रचना करबू केटिकतावक मट सवान दुन्नट भूम स्तुति मम सुशील जयसिरी।